පටන්ගර ගන්න ළමයි හත වසර අලුතෙන් පටන් ගන්න හතවසර පන්තියේ ආරම්භක සම්මන්ත්‍රණය තමයි අද දවසේ අපි සිද්ධ කරන්නේ. එතකොට දැන් ඔයා හය වසරේ පන්තියේ ඉඳලා ඉවරයි. අපි හය ඔක්කොත් එක්කම අර දැන් අපේ උදේවරු කියන වැඩසටහනත් එක්ක ඔයාට තුන්වෙනි වාර විභාගෙට හොඳට ලකුණු අරගන්න පුළුවන්. හය තුන්වෙනි වාර විභාගෙට CNC අරගන්න පුළුවන් වැඩසටහනකුත් උදේ යනවා. ඉතින් මේ දැන් ඉන්නේ අපි අද ඉඳලා පටන් ගන්නේ හත. හත වසරේ ඔයාට තියෙනවා මුලින්ම පටන් අරගන්න හතේ ඔක්කොටම කලින් මට කියන්න ඔයා දන්නවද හත වසරට පාඩම් කීයක් තියෙනවද කියලා? හතේ තමයි 32ක් තියෙනවා. මුලින්ම පන්තිය පටන් ගන්න කලින් ඔයාට කියන්න ඕනේ ළමයි ඔයාගේ මුලින්ම පොත හදනකොට අර කලිනුත් කියලා දෙනවා මේක. මේ තියෙන ඔයාගේ ගණන් පොතේ පළවෙනි පිටුව නම් අපි මුලින්ම පාඩම් ටික ඉගෙන ගන්න කලින් පොත හදා ගන්න ඕනේ ලස්සනට. මේ තියෙන ඔයාගේ පළවෙනි පිටුව. හරි. අරගන්නකෝ බලන්න ඔයාගේ තියෙන පළවෙනි පිටුව. මුලින්ම ලියා ගන්න ඕනේ. මෙන්න මෙතන. අපි ලියනවා මෙතන මුලින්ම මැත්ස් කියලා. මොකද අපි මේ ගණන් පොත නිසා ඒක ලියන්න ඕනේ. කොන්ට්‍රෝල් කරන හැම පොතක්ම මැත්ස්ම නෙමෙයිනේ. ඒ නිසා මැත්ස් කියලා ලියලා ඊට පස්සේ මෙතනින් දානවා ග්‍රේඩ් 7. හත වසර නිසා අපි මෙතෙන්ට දානවා ග්‍රේඩ් 7. මාත් එක්ක ෂේප් එකේ හදන්න. යාට පුළුවන් පොතේ පළවෙනි පිටුවේ මෙන්න මේ හරියේ ලස්සන ස්ටිකර් එකක් අලෝ ගන්න. ඔයා මොනවටද ආස? අන්න ඒ ආසම ස්ටිකර් එක හැරි පොටද නැත්නම් ඔය ලෝඩ් ඔෆ් ද රින්ද නැත්නම් කැමති චිත්‍රයක් තියෙනවා නම් ඒක පුළුවන් මෙතන අලෝ ගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ වගේ චූටි ඩෙකොරේෂන් ටිකක් දාගන්න. දාලා මෙතනින් ලියා ගන්න ඕනේ ඔයගොල්ලන්ගේ නම. මොකද මම මෙතන රනිල් සුගතපාල ඔයාගේ නම මොකද්ද ඒක ලියන්න. සිංහලෙන් ලිව්වත් අවුලක් නෑ. රනිල් සුගතපාල ඔයාගේ නම රනිල් සුගතපාල නෙමෙයි නම් ඔයාගේ නම ලියන්නේ නෑ. වෙන නම් මේව ලියන්න එපා මෙතන. ඔයාගේ නම විතරක් දාගන්න. ඊට පස්සේ ළමයි වැදගත්ම කාරණාව තමයි ඔයා ගණිතය කියන විෂය සඳහා ලකුණු කීයක් ගන්න බලාපොරොත්තු වෙනවද කියලා ලියනවා 100ට 100 100න් 100. මේ පළවෙනි පිටුව හදන විදිහ බෝඩ් එකේ තියෙනවානේ, ප්‍රශ්නයක් නැහැ. ඊළඟට මෙන්න මෙතනින් මෙතනින් ඔයා ලියන්න ඕනේ මගේ නම ලියන්න එපා. අපේ නමේ පළවෙනි අකුර මගේ ගණන් පොතේ මේක DW. මේක පොඩි ඩෙකරේෂන් පාරක් දාලා ලියාගන්න ප්‍රශ්නයක් නැහැ. ඔන්න ඔබ පොතේ ඊළඟ මේ තව එක එක තැන් වලින් චූටි චූටි තරු තරු ස්ටිකර් එකක් එහෙම ඇලෙව්වා කියලා ප්‍රශ්නයක් නැහැ. මෙහෙම තමයි ඔයාගේ පොතේ පළවෙනි පිටුවේ හැදෙන්න ඕනේ. දැක්කද මම පළවෙනි පිටුවෙන් පස්සේ ළමයි ඊළඟට යන්න ඕනේ අපි දෙවෙනි පිටුවට. හැබැයි දෙවෙනි පිටුවට දෙවෙනි පිටුව කියන්නේ මේකෙන් ඊට පස්සේ තියෙන පිටුව. ඒ පිටුවේ අපි ලියා ගන්න ඕනේ අපේ පළවෙනි වාරයට තියෙන පාඩම් ටික. තාම ඔයා දන්නවද ඔයාලට තියෙන මොන මොන පාඩම්ද කියලා? දන්නේ නැනේ. දැන් ලියා ගමු. එහා පැත්තේ පිටුවට ගිහිල්ලා ෆස්ට් එක වාරය කියලා ලියා ගන්න. ඉංග්‍රීසියෙන් ඕනේ. එක වරා වාරාව නෑ නෑ වාරාව නෙමෙයි එක වාරය. එක වාරය පළවෙනි වාරය. පළවෙනි වාරය සඳහා තියෙන පාඩම් ටික අපි මෙහෙම පල්ලෙහාට පල්ලෙහාට 1 2 3 4 5 6 7 8 9 කියලා ලියා ගන්න ඕනේ. මම ඔයාට දෙන්නම් පාඩම් ටික. ඔයාට තියෙන ලියාගෙන 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 යන්න විතරයි. අපි බලමු. පාඩම් 9ක් තියෙනවා පළවෙනි. හරිනේ. එහෙනම් පාඩම් ටික ලියාගමුද? පළවෙනි එක සමමිතිය. 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 ඊළඟට දෙක කුලක. ලස්සන පාඩම් ටිකක් තියෙනවා. කුලක. ඊළඟට හම්බ වෙනවා පූර්ණ සංඛ්‍යා මත. පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම. හය වසර තිබ්බ පාඩම් ටිකම තමයි. ඊළඟට තියෙනවා සාධක හා ගුණාකාර. සාධක හා ගුණා. පස්වෙනි පාඩම අපිට හම්බ වෙනවා දර්ශක.
ඊළඟට හම්බ වෙනවා කාලය. මේ ඔක්කොම 6 වසර දීප පාඩම්. ඊට වඩා වැඩිපුර දේවල් මේකේ තියෙනවා. ඊළඟට සමාන්තර සරල රේඛා. ඊළඟට අපිට හම්බ වෙනවා 8 වෙනි පාඩම සදිශ සංඛ්‍යා. සදිශ සංඛ්‍යා. අවසාන පාඩම තමයි මේ වාරේ ඕන. ඕන. අපි මුලින්ම ඔක්කොඩම කලින් දැනගෙන ඉන්න එපා අපිට හම්බ වෙන්නේ මොන පාඩම්ද කියලා. ඒකයි මම මේ පාඩම් ටික ලිව්වේ. අපි ගිය වාරේ පාඩම් ලිව්වේ නැහැ පොතේ මුල පිටුවේ හැදුවට. ඒ වුණාට මේ වාරේ පාඩම් සෙට් එක ලිව්වේ. එහෙනම් පාඩම් සෙට් එකත් ලියාගත්ත මේ ටික විතරයි තියෙන්නේ. දැන් මම ඔයාලට කියන්නම් මේ ටිකෙන් අපි මොනවද කරන්නේ. හරිද? දැන් ළමයි ඔයාට මේ හැම පාඩමකින්ම හම්බ වෙනවා පියුට් එකක්. මේ අවුරුද්දේ ඔයගොල්ලෝ හැමෝටම හැම පාඩමකටම සේ පියුට් එක ඉවරුණාට පස්සේ ඔයාට හම්බ වෙනවා ගෙදර වැඩ පොතක්. මේ පාඩමකින් homework tag. හරිනේ? එහෙනම් මතක තියාගන්න එක පාඩමක ටියුට් එක තියෙනවා. ටියුට් එක ඉවර වෙච්ච ගමන් ඔයාට හම්බ වෙනවා ඒකේ ගෙදර වැඩ පොත. homework tag. මේකේ සාමාන්‍යයෙන් මේ පාඩමෙන් විතරක් ප්‍රශ්න 100ක් විතර තියෙනවා. ඒක තනියෙන් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාට මේ පාඩම ඉවරුණාට පස්සේ හම්බ වෙනවා paper එකක් ලියන්න. අපි ඒකට කියනවා MRT. මේ වැඩසටහන හැම පාඩමකටම තියෙනවා. මුල එක පාඩමටත් ටියුට් එකයි homework pack එකයි MRT එකයි. මේ පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම කියන එකටත් ටියුට් එකයි homework pack එකයි MRT එකයි. ඔය තුනම හම්බ වෙනවා. දැන් ඊට පස්සේ මම පොඩ්ඩක් මෙයාව මෙතනින් වෙන් කරනවා. තුන්වෙනි පාඩම පොඩ්ඩක් කඩ ඉරක් ගහනවා. අපිට සාමාන්‍යයෙන් එක මාසයක් යනවා පාඩම් තුනක් ඉවර කරන්න. ඊළඟට මම මෙහෙම 6 වෙනි පාඩමත් කඩනවා. ඔන්න කැඩුවා. ඔයා මේ පාඩම් තුන ඉවර වුණාට පස්සේ ඔයාට මම දෙනවා ලියන්න paper එකක් sweet paper. මේ පාඩම් තුනෙන්ම හදපු paper එකක් හම්බ වෙනවා. ඒක live ලියන්න තියෙන පන්තියේදී එයාට කියනවා අපි sweet paper කියලා. SP කියලා දාන්නම්කො sweet paper. ඊළඟට ආයි සාධකහ ගුණාකාරය. ටියුට් එක homework pack එක MRT එක. මේකෙත් හම්බ වෙනවා මේකෙත් හම්බ වෙනවා. ඊළඟට ආයි හම්බ වෙනවා sweet paper එක. ඊළඟට මේ පාඩම් තුනත් අපි ඉවර කරලා මෙතනදිත් ඔයාට හම්බ වෙනවා පාඩම් තුනෙන් පස්සේ sweet paper එක. ඔන්න අපි පළවෙනි වාරය සඳහා සියලුම පාඩම් ටික එතනින් ඉවරයි. ඊළඟට ඔයාට ලියවෙනවා paper එකක් පළවෙනි වාර විභාග paper එක. පළවෙනි වාර විභාග ප්‍රශ්න පත්‍රය. ප්‍රශ්න පත්‍රය. ඕක ලියවෙනවා ඔතනදී. ඒකත් ලියලා ඉවරුණාට පස්සේ ඔයාට මේ දවස්වල කරනවා නේද මම homework pack එක නෙමෙයි exam ride එක. අන්න ඒ exam ride එක කරවල තමයි වාර විභාගයට ඔයාව යවන්නේ. හරිනේ. ඕක තමයි ඔයාට හත වසරේ තියෙන අපේ වැඩසටහන. අපේ නෙමෙයි මගේ වැඩසටහන. මේ පළවෙනි වාරයට විතරයි. දෙවෙනි වාරයටත් මේ වැඩසටහන මෙහෙමම යනවා. තුන්වෙනි වාරයටත් මේ වැඩසටහන මෙහෙමම යනවා. එතකොට ඔයා නිකන් කල්පනා කරලා බලන්න ඔයාගේ වාර විභාගයේ ලකුණු ටික උඩයයිද උඩරිම මට්ටමට යයිද කියලා. හැම පාඩමකටම ටියුට් එක තියෙනවා. හැම පාඩමකටම homework pack එක තියෙනවා. හැම පාඩමකටම MRT එක තියෙනවා. ඕක තමයි ඔයාට හත වසරේ තියෙන අපේ වැඩසටහන. අපේ නෙමෙයි මගේ වැඩසටහන. මේ පළවෙනි වාරයට විතරයි. දෙවෙනි වාරයටත් මේ වැඩසටහන මෙහෙමම යනවා. තුන්වෙනි වාරයටත් මේ වැඩසටහන මෙහෙමම යනවා. එතකොට ඔයා නිකන් කල්පනා කරලා බලන්න ඔයාගේ වාර විභාගයේ ලකුණු ටික උඩයයිද උඩරිම මට්ටමට යයිද කියලා. හැම පාඩමකටම ටියුට් එක තියෙනවා. හැම පාඩමකටම homework pack එක තියෙනවා. හැම පාඩමකටම MRT එක තියෙනවා. මේ sweet paper එක ලිව්වට පස්සේ ඒකෙන් ටෑගික් හම්බ වෙනවා. ඔයාට වැඩිපුරම ලැබුණු හම්බුනොත් එහෙම ඔයාට ටෑගි තියෙනවා. ගෙදරට එනවා. හරි. මෙතනත් එහෙම sweet paper තුනක් කරනවා එක වාරයකට. එතකොට ඔයා නිකමට හිතන්න ඔයා ගාව ටියුට් කීයක් එකතු වේද කියලා. හැම පාඩමකින්ම ටියුට් දෙකයි. MRT කියලා කියන්නේ paper එකක්. එතකොට පාඩම් 9ක් තියෙනවා ටියුට් 18ක් ඔයාට හම්බ වෙනවා. සෙල්ලන්න එක වාරයකට.
ඒ උදාහරණයට අමතරව පේපර් 9ක් හම්බ වෙනවා. MRT 9ක් හම්බ වෙනවා. ඊළඟට ස්වීට් පේපර්ස් 3ක් හම්බ වෙනවා. මේ තුන අපි ලයිව් ලියන්නේ. මේ තුන ලයිව් ලියන්නේ. ඊට අමතරව ළමයි මේ තියෙන්නේ ඔයාගේ තියරි පන්තියේ කරන ටික විතරයි. මීට අමතරව 7 වසරට ප්‍රශ්න පත්‍ර පන්තියක් යනවා. ඒක දාලා තියෙන්නේ මට මතක විදිහට දවස සඳුදාරය 8:30 9:30 සඳුදා රාත්‍රියේ 8:30 ඉඳලා 9:30 වෙනකම් පේපර් ක්ලාස් එකක් යනවා. ඒක තනිකරම ෆ්‍රී යන ක්ලාස් එකක්. ඒ පේපර් ක්ලාස් එකේ කරන්නේ මම මේ හැම පාඩමකින්ම දෙන MRT තියෙනවානේ. අන්න ඒ MRT ඔක්කොම සාකච්ඡා කරන්නේ සඳුදරය තියෙන පන්තියේදී. හරිනේ. දැන් ඔයාට සම්පූර්ණ කතන්දරය පැහැදිලිද මේ වාර තිබෙන? මේ වාර එහෙනම් පාඩම් 9ක් තියෙනවා. හැම පාඩමකටම ටියුට් එක තියෙනවා. හෝම්වර්ක් බෑග් එක තියෙනවා. MRT එක තියෙනවා. සම්පූර්ණයෙන් පළවෙනි වාරේට ටියුට් 18ක් හම්බ වෙනවා. ඒත් එක්කම MRT 9ක් හම්බ වෙනවා. ස්ක්‍රිප්ට් පේපර්ස් 3ක් හම්බ වෙනවා. වාර විභාග පේපර් එක ලියවෙනවා. එක්සෑම් රයිඩර් ටියුට් එක කරවනවා. එක්සෑම් රයිඩර් එකේ ප්‍රශ්න 20ක් 200ක් තියෙනවා. පේපර් ක්ලාස් එකේ රෙකෝඩින් දෙනවද? ඔව්.